స్వామి వహన్స లక్షణ రూప హతర మీ కర్మజ చిత్తజ ఉతుజ ఆహారజ కేన రూపేన హతరటం పొదుయి ఇతరు స్వామి వహన్స మీ నియామయంటాను నియామ ధర్మయంటాను ఈ ధమ్మ నియామిని పటిచ సముపాజ చక్రే తులింగ్ මේ ලක්ෂණ රූප හතර පැන නැගෙනවා කියන එකද ස්වාමීන් වහන්ස නෑ ඒ නියාම ධර්ම මේ මේ ඒ ලක්ෂණ රූප කියන එක සියලුම රූප වලට අදාළයි කර්මජ රූප වලටත් අදාළයි චිත්තජ රූප වලටත් අදාළයි උතුජ රූප වලටත් අදාළයි ආහාරජ රූප වලටත් අදාළයි එහෙමයි එතකොට ස්වාමීන් වහන්ස පංච නියාමයන්ගෙන් ගොඩ නැගෙන එකක් නෙමෙයිද මොකද්ද ඒ ලක්ෂණ රූප හතර ඔව් පංච නියාම වලින් තමයි කියන්නේ නියාම ධර්මයන්ගෙන් තමයි නියාම ධර්මයන්ට අනුකූලව තමයි ලක්ෂණ රූප හතර සකස් වෙන්නේ නියාම ධර්ම වලට අනුකූලව ලක්ෂණ ධර්ම ලක්ෂණ රූප හතර සකස් වෙන්නේ ඒ කියන්නේ උපචේ සාන්තති ජරත අනිච්චතා කියන ලක්ෂණ හතර ඉතින් ඒ හතරම නියාම ධර්මයන්ට අනුකූලවයි සකස් වෙන්නේ එතකොට නියාම ධර්ම කිව්වහම දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන ওই නියාම පහම ඇතුළත් වෙනවා කියලා එකක් නෙමෙයි පහම ඇතුළත් වෙන්නේ ඒ පහේම ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒ රූපවල උපචේ සාන්තති ජරත අනිච්චතා කියන ලක්ෂණ හතර නිර්මාණය වෙන්නේ හරි ඇති වුණා ස්වාමීන් වහන්ස තිරුවන් සරණයි නාමදුන්නේ එකක් නිසා නෙවෙයි හතරම නිසා ඔව් තිරුවන් සරණයි නියම ධර්ම පහම නිසා තිරුවන් සරණ නියම ධර්ම මම පහෙන්ම තමයි ලක්ෂණ රූප හතර ජනනය කරන්නේ එහෙම ඒවා හරි නිෂ්පන්නයි කිව්වේ මේ නිෂ්පන්න වෙලා නිෂ්පාදනය වෙලා පේන රූපයක් නෙවෙයි ඒක නමුත් පවතින එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්ස වැරදියට වැටහිලා තිබුණේ අර ධම්ම නියාමයෙන් පමණක් ගොඩ නැගෙනවා කියන නෑ නියාම හතරෙන් මේ නියාම ධර්ම පහෙන්ම ලක්ෂණ රූප ජනනය කරන. එහෙමයි ස්වාමීන් වහන්සේ උපචේ සම්පති ජරතා අනිච්චතා. ඒ රූප හතරෙම ඔය කියන ලක්ෂණ හතරම ඒ කියන්නේ කර්මජ රූපේ තියෙනවා චිත්තජ රූපේ තියෙනවා උතුජ රූපේ තියෙනවා ආහාරජ රූපේ තියෙනවා. එහෙනම් ඒ රූප හතරෙම මේ ලක්ෂණ රූප හතර තියෙනවා කියන්නේ එහෙනම් ඒ රූප හතර ඇතුලේ ක්‍රියාත්මකයි පංච නියාම ධර්ම. එහෙනම් නියාම ධර්ම පහම සම්බන්ධ වෙනවා මේ ලක්ෂණ රූප හතරට. එහෙමයි ස්වාමීන් වහන්සේ වැටුණා.